අයිබුවන් ඔබට එස්සල් ෆයිනන්සල් ඇඩ්වයිස තුළින් අදකොට කියන්න යන්නේ කටුනායක එයාපෝට් එක අසල තියෙන අලුතෙන් ඉදිකරපු පාක් එක සම්බන්ධව. දැනට එයාපෝට් එකේ තියෙනවා පාක් තුනක්, ඇතුළේ පාක්ය සහ පිටත පාක් දෙකක් වශයෙන්. දැන් ඔබට මේ මම කියන්න යන්නේ අලුතෙන් ආරම්භ කරපු පාක් එකක්. මේ විශේෂත්වය වන්නේ පැය 24ක් අපි වාහන තියාගත්තොත් රුපියල් 100ක් ගෙවන්න වෙන්නේ. අනිත් පාක් වල ඊට වඩා වෙනස්. මුල් පැය තුනට රුපියල් 100යි, වැඩි වෙන පාක් හැම පැයකටම රුපියල් 50 ගන්න ගෙවන්න වෙනවා. ඇතුලේ පාක් එකේ මුල් පැය තුනට රුපියල් 200කුත්, ඉතුරු පැයකට රුපියල් 100 ගන්න ගෙවන්න වෙනවා. දැන් මේ ඔබට පේන්නේ දකුණු අත පැත්තේ මේ පාක් එක. දැන් අපි ගිහිල්ලා බලමු පාක් එක මේ කොහොමද කියලා. දැන් ඔබ දැන් කටුනායක වීගම පාරේ හැරිලා මෙතන හන්දිය ඇවරී වත්තර යන හන්දිය ළඟින් යූටර්න් එකක් ගහන්න ඕනේ. මේ පැත්ත ඉඳන් ආවොත් මේ කලර් ලයිට් එක ළඟින් අපිට මේ පේ පාක් ගුවන් තොටුපළ චෙක් පොයින්ට් එක තමයි අපිට බේන්නේ. දැන් මෙතන මේ යූටර්න් එකක් ගන්න මම හිතන්නේ අර ඇප්පල දුවන අපේ සහෝදරයොන්ට ඉතාමත් හොඳ පාක්යක්. මේ මොකක් ගොඩක් ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ලොකේෂන් එකත් ඉතාම කෙටියෙන් පෙන්නන්නේ, කිලෝමීටර් එකහමාරක් දුරින් තමයි පෙන්නන්නේ. අනිත් පාක්කට වඩා කෙටි දුරක් තමයි පෙන්නන්නේ. ඔව්, දැන් ඔබට පේනවා දැන් පාක්ය මේ බ්ලැක් වගේ එකක්. පාකින් සිටිනවා වාහන විශාල ප්‍රමාණයක් දාන්න පුළුවන් මේ පාර්කේ. ඔය විදියට ටිකට් එක අරගෙන ඔබට මේ වෙන පාක් එක කවුරුත් වැඩිය මේ ගැන දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි අපි වීඩියෝ එකක් දාලා ඔබට මේ තියෙන පාසුකම් ගැන කියන්න යන්නේ. මේ තියෙන්නේ වැසිකිලි පද්ධතිය, නවීන වැසිකිලි පද්ධතියක් තමයි. ඉතින් මම ඔබට ගිහිල්ලා ඇතුළට පෙන්නන්නම් මේ අලුතින් ඉදිකරන accommodation, drive accommodation සහ restaurant එක තමයි මෙතන තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු වොෂ්රූම් වලට ගිහිල්ලා කොයි ආකාරයේ තියෙනවද කියලා. ඔව්, මේ පාකින් සිටි මේ අපිට රුපියල් 100ට දෙන පැය 24ක් ඉන්න පුළුවන්. රුපියල් 100ට දෙන අපේ රේදුරුමක් තුන්ට පැසිලිස් තමයි පෙන්වන්න යන්නේ. දැන් ඔබට පේනවා ඇති මේ නවීකරණ වැසිකිලි පද්ධතිය. මේ තියෙන්නේ ඕන කෙනෙක්ට ඇවිල්ලා නාන්න පුළුවන්. සර්වර් එක මේකට රුපියල් 100ක අමතර මුදලක් විතරයි අය කරන්නේ නෑම සඳහා. වැසිකිලි පද්ධතිය පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතාමත්ම 100%ක් පිරිසිදුයි. මේ පාක් එක SLA ෆයිනන්ෂල් ඇඩ්වයිස් අපි රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට. මොකද අපි ගිහිල්ලා තිනවා ඔයගොල්ලෝ සාමාන්‍ය පැය 24ක් මේ පාක් එකේ හිටියොත් ඔයගොල්ලෝ රුපියල් 100ක මුදලක් අය වෙන්නේ. සාමාන්‍යයෙන් නෝමල් අපි ගත්තොත් වෙනත් පාක් එකක් සඳහා රුපියල් 100ක් පැමුල් පැය 3ට අය කරනවා. ඉතුරු පැය 24ක් හිටියොත් ඉතුරු පැය 21ට රුපියල් 50 ගානේ අය කරනවා. එතකොට ඔබට රුපියල් 1200ක වගේ මුදලක් ගෙවීමට සිදු වෙනවා පැය 24ක් ඉඳීම නිසා. මේකේ රුපියල් 100ක මුදලක් විතරයි ගෙවන්න වෙන්නේ. ඉතින් මෙහි කාර්ය මණ්ඩලය ඉතාමත් හොඳයි. මේක අදට දින 10ක් වගේ තමයි දාලා වෙන්නේ. වාහන 500ක් 600ක් අතර ප්‍රමාණයක් මෙහි ගාල් කිරීමට හැකියාව දෙනවා. මේක තව හදමින් පවතිනවා. තව ඔපෝලොන්ට රෙස්ටුරන්ට් එකක්, ඩ්‍රයිවර් ඇකමඩේෂන් අමතර පාසුකම්, එතකොට කාර් වොෂ් කිරීමේ පාසුකම් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි කියලා තමයි කර්මණාකාරීත්වය පැවසුවේ.
ඉතින් මේක ඉතාමත් අපේ රියදුරු මහතුන්ට අපේ ඇප් සඳහා හයර් දුවන අපේ සහෝදරයන්ට ඉතාමත් හොඳ ආරංචියක් වේවි. ඉතින් ඔබ දන්නේ නැත්නම් ඔබ අදම අදහෙටම පියනගන්න ඔබ කටුනාගේ ආපෝට් එකට යනවා නම් මේ පාක් එක යූස් කරන ලෙස ඔබගින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි අපි ආසම්බන්ධ වුණාට. Thank you.